ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළමු අතුරුපත්නේ චමින්ද විජේසිරි මැතිතුමාටත්, දෙවෙනි අතුරුපත්නේ මුජිවර් රවමාන් මන්ත්‍රීතුමාටත් ලබා දෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමා, මම ඉල්ලුවේ මේ ස්ථාවර නියෝගමේ 31-1-2 පැහැදිලි කරන්න ඔබතුමාගේ. දැන් ඔබතුමා කියනවා අතුරු ප්‍රශ්න දෙකයි, ආයි ප්‍රශ්න අහන්න බෑ කියලා. එව් එක හරි. ඒක දෙවෙනි කරන්තරේ කියනවා මෙන්න මේ වගේ කාරණයක්. එසියෝදේම අතුරු ප්‍රශ්නය මගින් මුල් ප්‍රශ්නය ඇතුළත් නොවන කාරණා මතු කරනු නොලැබිය යුතු අතර වාචික පිළිතුරු පැන නගින යම් කාරණයක් වඩාත් පැහැදිලි කර ගැනීම කාර්ය සඳහා පමණක් විමසී ලැබිය යුත්තේය. මේ කාරණය සඳහා මම හිතන ප්‍රතිපාදන මන්ත්‍රීවරයාට තියෙනවා. ඒකයි මන්ත්‍රීවරු මේ දෙවෙනි අතුරු ප්‍රශ්නය පස්සේ කරු නියෝජ්‍ය කතානායකතුමනි නැගිටින්. ඔව් ඇමතිවරයාටත් පුළුවන් ඇමතිතුමා ඒක ඒ විමසන්න ඕනේ අදාළ ප්‍රශ්න ඉදිරිපත් කරපු මන්ත්‍රීවරයා මට තේරෙන විදිහට මේ මට තේරෙන විදිහට එහෙම නම් කරලා නැහැ නෑ මේ සම්මුළු සභාවේ ඉන්න මන්ත්‍රීවරුන්ට ඒක අහන්න අයිතියක් නෑ ඒක නිවැරදි කරමු අපි ඒසාන යොදකදා ඒක නිවැරදි කරගමු ඒක නිවැරදි නොකර මුලසුනේ අභිමතය කියලා මේ කියන ස්ථාවර නියෝග මේ අපයෝජනය කරන්න එපා ඒක පුතුමාට කරන නෑ නෑ අපයෝජනයක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නේ අහන මන්ත්‍රීවරයාට තමයි ඒක විමසීමක් කරන්න තියෙන්නේ අපි කියවලා ඉන්නේ හරි මාත් කියවලා තමයි අවිල්ල තියෙන්නේ නිසා අපි කියවලා ඉන්නේ ඔබ මිසු ඔබතුමා ඔබතුමා අතුරු ප්‍රශ්නේ අහන්න අතුරු ප්‍රශ්නේ තමයි ස්ථාවරණයව වෙනම පැහැදිලි කරගම ඔබතුමා ප්‍රශ්නේ අහන්න නෑ නෑ මන්ත්‍රීවරයාගේ නම තියෙනවා කියලා කොහෙද කියලා ඔබතුමා පෙන්නන්න මම පිළිගන්න නෑ ප්‍රශ්නේ දැන් මම වැරද්ද පිළිගන්න ඔබතුමා මට පැහැදිලි කියලා දෙන්න න්‍යාය පත්‍රයේ ඒ ප්‍රශ්නේ අහුවේ සමාපි හේරත් ගරු මන්ත්‍රීතුමා එතුමාට ප්‍රශ්නයක් තියෙනවා විමසන්න පුළුවන් ඔබතුමා ඒකේ මාතෘ ප්‍රශ්නයක් කරන්න ඇමතුමාගේ අවසරය තිබේ නම් පමණයි බොහොම ස්තුතියි ඔබතුමාට මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තරහ ගන්න නෙමෙයි කිව්වේ නෑ තරහ ගන්න හරියට කියලා දෙන්න කියලා කිව්වේ කවුරු සාධාරණ මේ මම අහන්නේ අතුරු ප්‍රශ්නේ දැන් මේ ඇමතුමා මේ බංගලොත් භාවයේ සහ විදුලි බල අමාත්‍යාංශයේ තිබෙන පාඩු වැවීම කඩා වැටීමට අරන් තියෙන සාධනීය කාරණා තමයි මේ ප්‍රතිවිධගත කිරීම කඳා වැඩ පිළිවෙල කරු ඇමතුමා අපි කොරෝනා වලින් රට වැටුණා දැක්කව හරි ඒක වැටුණා ඊළඟට විවිධ ප්‍රශ්න දැන් මම චෝදනා කරනවා මේ රටේ ජනතාව කරන චෝදනාවම ඔබට ඔබ එකෙන් මිදෙන්න ඔබ යම් සාධාරණ පිටුරක් දෙන්න අද විදුලි බල අමාත්‍යාංශය බලශක්ති අමාත්‍යාංශය නිසා තමයි මේ රට බංකොලොත් වෙන්නේ. ඒ නිසා මේ බංකොලොත් කීදී මේ රටේ වර්තමාන බංකොලොත් කරන ඇමති හැටියට තමයි තමුන්නාංශයේ මේ රටේ ජනතාව දකින්නේ. හැබැයි ඔබ අරන් තියෙන තීන්දුව අපිට හිතන්න බෑ කරුමෙතු දැන් ඔබතුමා කියනවා 22/8/15 වෙනිදා මේ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලොකු උගත් වියත් මහා විශාල නිලධාරීන් කණ්ඩායමක් අතුලත් කරලා තියෙනවා. මම හිතන එක හිතන්නේ ඔබේ ගැළවීමට. ඔබේ ආණ්ඩුවේ ගැළවීම සහ ඔබේ තීන්දුවේ ගැළවීම. ඔබ කියන්න හදන්නේ විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් ඉන්නවා තවත් අමාත්‍යාංශවල ඉන්න විද්‍යතුන් ඉන්නවා මේක තමයි මෙයාලා කරන්නේ දැන් මේ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඔබේ යෝජනාව මේ නිලධාරීන් පටවලා මේක රටේ ජනතාව මොකද මේක පාඩු ලැබුවේ මේ නිලධාරීන් වැඩි කරලා නෙවෙයිනේ මේක පාඩු ලැබුණේ විශේෂයෙන්ම දේශපාලන කඳවුරන් ගත්ත වැරදි තීන්දුව ඒක එකක් තමයි දැන් ඔබතුමා ගල් ළඟුරු වලින් ක්‍රියාත්මක වුණා ඊළඟට තාප බලාගාර ඇති වුණා දැන් ඔබතුමාලා පෞගේ කාලෙත් ගල් ළඟුරු ගන්න ගියා වැරදි ටෙන්ඩර් එක ලියාපදිංචි නොවිච්ච පුද්ගලයාට දෙන්න ගියා එතන අතයට ගණ දෙන සිද්ධුණා කියලා සමාජය කතා නිසා මම කිව්වේ උදාහරණයක් කරලා නියෝජ්‍ය කතානායකතුමනි මේවා සිද්ධ කරේ මේවා පාඩු කරේ පාලක පැලැන්තිය හැබැයි මේ පාලක පැලැන්තිය දැන් මේක තල්ලු කරන්න හදනවා නිලධාරීන්ට මේ ප්‍රතිව්‍යුහගතකරණය කරලා මේවා එක පැත්තකින් විවිධ සමාගම් වල දෙන එහෙම නැත්නම් මේ ඇතුලේ තියෙන සැබෑ විය යුතු ප්‍රතිව්‍යුහගත කිරීම නෙමෙයි මේ සිද්ධ කරන්න හදන්නේ අපට පේන විදියට එයිසා ඔබතුමා දැන් මේ ලිපි ලේඛන කිව්වා ඔව් ඒක අපිද කියවන්නේ නැහැ ඔබතුමාට කියන්න පුළුවන්ද ඔබතුමාගේ නිරීක්ෂණයයි මේ නිලධාරීගේ නිරීක්ෂණය හරහා මොකද්ද ප්‍රතිව්‍යුහගත කිරීම අනුව රටේ ඉදිරි පැවැත්මට සහ මේ විදුලි බල වැඩපිළිවෙල සාර්ථකව ගෙනියන්න තියෙන වැඩපිළිවෙල ලෝ නියෝජ්‍ය කතානායකතුමනි පළමුවෙන්ම මතක් කළ යුතුයි චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාට මම මේ අමාත්‍යංශේ බාරගත්තර පස්සේ මේ විදුලි බල හා බලශක්ති ක්ෂේත්‍රය බංකොලොත් වුණා නෙවෙයි බංකොලොත් වෙච්ච ක්ෂේත්‍රයක් බාරගත්තේ ඒ බාරගත්ත බංකොලොත් වෙච්ච ක්ෂේත්‍රය ගොඩනැගීමේ අරමුණෙන් තමයි මේ වගකීම බාරගෙන තියෙන්නේ දෙවෙනි කාරණාව තමයි මේකට තෝරාගෙන තියෙන විශේෂඥ කණ්ඩායමට මම කනගාටු වෙනවා ඔබතුමා ඒ කණ්ඩායම පිළිබඳව අභියෝගයට ලක් කිරීම පිළිබඳව මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් මේ පිළිබඳ අත්දැකීම් තියෙන මම විශ්වාස කරන සහ කැබිනට් මණ්ඩලයේ විශ්වාස කරන රජයේ විශ්වාස කරන ඒ දැනුම තියෙන පුද්ගලයන් අපි අතුලත් කළා තියෙනවා. ඒ වගේම මේ කමිටුවේ වාර්තා වෙනකම් ඒක මගේ අර්ථකථනයක් ලබා දීමට මම කටයුතු කරන්නේ නැහැ. ඒ කමිටුවට ලබා දීලා තියෙන වගකීම තමයි මේ විදුලි බල ක්ෂේත්‍රය සහ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව ඉන්න ප්‍රවීණයන් සහ අත්දැකීම් තියෙන පිරිස් සමග සාකච්ඡා කරලා
මේ රටට ගැලපෙන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිලක් ලබා දීමේ අරමුණ. එනිසා මම ඉක්මන් වෙන්න යන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද කමිටුවේ වාර්තාව දුන්නට පස්සේ තමයි ඇමතිවරයා හැටියට මගේ නිර්දේශ ලබා දෙන්න පුළුවන් වෙන්නේ. කමිටුවේ වාර්තාව ලබා දෙන්න නියමිතලා තියෙනවා මේ සතිය අවසානයේ. ඊයේ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාවක් තිබ්බා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරා ඒ බලශක්ති ප්‍රතිව්‍යුහගත කිරීමේ විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා ඔවුන්ගේ අදහස් ලබා දෙන්න කියලා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ මන්ත්‍රීව සහභාගී වෙනවා. ඔබතුමත් ඒකට සහභාගී වෙලා ඔබතුමා දන්න දෙයක් ඉදිරිපත් කරා නම් හොඳයි. හැබැයි මම දන්න විදිහට ඔබතුමා ඉදිරිපත් වුණේ නැහැ. ඒ නිසා දැන් වුණත් ඔබතුමාට කාලේ තියෙනවා. ඔබතුමාට හිතනවා නම් මේ පත් කළ තියෙන කමිටුවට වැඩිය ඔබතුමාට යම් අදහසක් කියනවා කියලා ඒක ලබා දෙන්න අපි මේ පිළිබඳවත් අපි අවධානය යොමු කරන්නම්. නමුත් ඒකේ අරමුණ වෙලා තියෙන්නේ දැනට අකාර්යක්ෂමව පවතින විදුලි බල මණ්ඩලය අපි පිළිගන්නෝ. අපි සියලු දෙනාම උත්පාදන වියදම ඉතාමත්ම අධිකයි. ඒ වගේම ජනතාවට මේක දරා ගන්න බැහැ. අවම වියදමෙන් උත්පාදනයේ විදුලි උත්පාදනයේ කිරීමේ අරමුණ සහ ඒ වගේම කාර්යක්ෂමතාවය වැඩි කරලා මේ රටට සහ නවීන ලෝකෙට ගැලපෙන ආකාරයට ආයෝජකයන්ටත් ඉදිරිපත් වෙන පුළුවන් විදිහට මේ ක්‍රමය වෙනස් විය යුතුයි කියන එක තමයි මතේ තියෙන්නේ. එසම මං හිතන්නේ ඔබතුමන්ලට අමාරු වෙයි කියලා මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ඉදිරිපත් කරාම ඡන්දේ ලබා නොදී ඉන්න එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද මේකට පාදක කරගෙන තියෙන්නේ ඔබතුමන්ලගෙම 2002 ආණ්ඩුව ගෙනාපු 2002 පනත පාදක කරගෙන තමයි මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යෝජනා කරලා තියෙන්නේ. භාවිසිතේ ඔබතුමන්. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.